International Truth and Justice Project කියන සංවිධානය විසින් යුධ අපරාධ කරයි කියලා ලංකාව අපකීර්තියටපත් කිරීම සඳහා උත්සාහ කර තැනැත්තියක් තමයි යස්මින් සූකා කියන්නේ. යස්මින් සූකා මේ වන විට සිංගප්පූරු රජයට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නයි කියලා පැමිණිල්ලක් ඉදිරිපත් කළා තියෙනවා. මේ රටේ ආර්ථික අර්බුදය කියන දේ යම්කිසි ආකාරයෙන් කුමන්ත්‍රණශීලීව මවාපෑපු දෙයක්ද කියලා අපිට සැකයක් මතුවෙනවා මේ යස්මින් සූකාගේ ලිපිය තුළ. මොකද මේ ලිපිය තුළ ඉතා පැහැදිලිව කියනවා මේ ආර්ථික අර්බුදයට වග කිය යුතුයි කියන දේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට යස්මින් සූකා මේ වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඇය කියනවා ඔහු මේ ආකාරයේ යුද්ධයේ පැවති කාලවකවානුවේදී කටයුතු කරා. සුදුකොටි ඔස්සගෙන ආපු කට්ටියට වෙඩි තියලා අනදුන්නා. ඒක නිසා දැන් අපි ඔහුගේ ජනාධිපති විනිර්මුක්තිය නැති කළා තියෙනවා. ඒක නිසා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියලා කියලා තියෙනවා. ඉතින් මෙහි සැකයක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය පෙරලා දැමීම පිටිපස්සේ දෙමළ ඩයස්පෝරාවේ බලලත් ක්‍රියාත්මක වුණාද කියලා යස්මින් සූකාගේ මේ පිටු තුනක දීර්ඝ ලිපිය තුල යස්මින් සූකා ඇයගේ ප්‍රධානම සාක්ෂියක් වෙන්නේ සුදුකොඩි නඩුව. එතකොට සුදුකොඩි නඩුවේ ප්‍රධාන සුදුකොඩි කතාව කියන්නේ කවුද? සරත්පුංසේක මහත්මයා. ඒ සරත්පුංසේක මහත්මයා තමයි දැන් මේ රට තුල නැවත ජනතාව ප්‍රචණ්ඩත්වයට යොමු කරලා අරගලයක් නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. එතකොට යස්මින් සූකාගේ කොන්ට්‍රැක්ට් එකක්ද දෙමළ ඩයස්පෝරාවේ හෝ LDT ඩයස්පෝරාවේ ඌමනාවකට සරත්පුංසේක ක්‍රියාත්මක වෙන්නේ කියන ගැටලුව අපිට එනවා.